මේ කොරෝනා සමයේ අපි අලුත් විදියට රොටි හදමුද? අද අපි අලුත් විදියට හදන රොටි හදන්න යොදාගන්නේ තම්බාගත්ත කව්පි, මඤ්ඤොක්කා, ඒ වගේම ශ්‍රී ලංකාවේ ගුඩාම ඖෂධ ගුණයෙන් ඉහළ වෙච්ච මුරුංගා ලපටිපත්‍රහ, ඊටාම වටිනා ඖෂධයක් වෙච්ච ප්‍රාණජීව ශාකයේ ලපටිපත්‍ර. මේ පෙන්නේ ප්‍රාණජීව ශාකයේ ලපටිපත්‍ර. මේවෙන් අපි හදාගන්න රොටි වලින් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන්න නම් අවශ්‍යයි හොඳ පෝෂණයක්. ඒ පෝෂණය ලබා දෙන්න අද අපි එවැනි ආකාරයෙන් රොටි හදමු. මුලින්ම අපි තිරුඟු පිටි ටික හොඳින් හලා ගන්නවා. හලාගෙන ඊට පසු විනාඩි 4ක් පමණ අඩු ගින්දරේ තිරුඟු පිටි ටික බෙද ගන්නවා. හොඳින් මිශ්‍ර කරමින් අඩු ගින්දරේ බෙද ගන්නවා. මෙහෙම බෙද ගන්නකොට විට හොඳින් මතක තියා ගන්න ඕන හැන්ද අනිත් පැත්ත හරවල හොඳින් මේ ඒ බෙද ගන්න භාජනයේ තෙරපමින් කැටි ඇති නොවන ආකාරයෙන් හොඳින් බෙද ගන්න ඕන. එවිට විනාඩි 4ක් පමණ යන විට ඊටාම ලස්සනට රන්වන් පැහැයටින් යුතුව තිරුඟු පිටි ටික දිස් වෙන්න ගන්නවා. එහෙම දිස් වෙනකම් හොඳින් බෙද ගන්න ඕන. බෙදගෙන අවසන් වෙලා ලිප නිවුවට පස්සේ අපි ටිකක් පොඩ්ඩක් එහාට මෙහාට කරලා අයි මිශ්‍ර කරමින් බෙද ගන්න ඕන. ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එකට මඤ්ඤොක්කා, ලපටි මුරුංග පත්‍ර, ඊට පස්සේ ප්‍රාණජීව ශාකයේ ලපටි පත්‍ර, මේකතු කරන්නේ ප්‍රාණජීව ශාකයේ ලපටි පත්‍ර එකතු කරලා බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ හරිම ලස්සන කොළපාට පල්ප් එකක් ලැබෙනවා. ඊට පස්සේ අපි මේ පල්ප් එක අර බෙදගත්ත තිරුඟු පිටි මිශ්‍රණය මත එකතු කරලා ඊට පස්සේ අපි එකතු කරන්න අපි තම්බාගත්ත කව්පි තියෙනුනේ කව්පිත් බ්ලෙන්ඩර් කප් එකට එකතු කරලා බ්ලෙන්ඩර් කරලා ඒ පල්ප් එකත් අපි අර මිශ්‍රණ බෙදගත්ත පිටි මත එකතු කරනවා. එක් කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මතක තියාගන්න හොඳින් මිශ්‍ර කරගන්නවා. එකම පල්ප් එකක් වෙන විදිහට මෙන්න මේ ආකාරයෙන් තමයි මිශ්‍ර කරාට පස්සේ අපිට දිස් වෙන්නේ. ඊට පස්සේ අපි මෙය අරගෙන රොටියකට අවශ්‍ය වන ප්‍රමාණය විතර බෝල සදා ගන්නවා. බෝල සදාගෙන ලපටි කෙසෙල් ද පත්‍රයක් අරගෙන ඒ පත්‍රය මත තියලා හොඳින් තුනී කරගන්නවා. තුනී කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයෙන් දිස් වෙනවා. ඊට පස්සේ අපි අයිත් ලිප දල්වලා ලිපේ තියලා විනාඩි 3ක් 4ක් පමණ මද ගින්නේ මේ රොටිය කරවෙන්න දෙනවා. රොටිය කරවෙලා ආවට එන තරමට තමයි රොටියේ රස වැඩි වෙන්නේ. මෙහෙම රොටිය කරවුනාට පස්සේ විනාඩි 4කින් විතර පස්සේ මෙන්න මේ ආකාරයෙන් තමයි දිස් වෙන්නේ. මේ හොඳයි කරියක් හොඳ සැර කරි එකක් එක්ක කෑමට ආහාරයට ගන්නවා නම් ගොඩාක් රසවත්. එසේම නැතුණත් ඉතාම රසයෙන් ඉහළ, ඒ වගේම රසයෙන් හා ගුණයෙන් ඉහළ රොටි එකක්. මේ රොටි ආහාර ගැනීමෙන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා.